ധാവിനി ശ്രേണിയൻ ഹത്തിനി പാടം മേഘകേയൻ ദിവനവാരി മുളിമകൻ ലേഖകേന് മേഘമി ഞാൻ വീഡിയോ തുളക്കറ പല വീഡിയോ വിങ്സ് സാപേക്ഷ പരമാണുക സ്കന്ധിക്കാൻ ദിവനി വീഡിയോ വിങ്സ് സാപേക്ഷ അണുക്ക് സ്കന്ധിക്കാൻ ഈടെ തുങ്ങനി ഏകയും തുങ്ങനി വീഡിയോ വിങ് കല മൗല്യ സംബന്ധി മെമ്മ ഹതരവന മേ വീഡിയോ ഹതരണി വീഡിയോ അപ്പം മേക്കിംഗ് മൗല സംബന്ധ ഗണം അതിനാകാരികൻ സലക പറഞ്ഞു ഗണനേക്കിരിയും കൂടെ കറണ്ടോണി അപ്പം വിനാടി ദായന്തായ വക കുട കുടസ്വണ്ട കടാകിന് വീഡിയോകളുടെ ഗണനി എമിനത്തു മേ ഒക്കെ കറണ്ട അപാസുയി മുതമേ തനിക്കര ഫോണിലേക്കും കരുന്ന നിസാർ അറിയ അപാസുയി ഉണ്ടായി ഉപദാനമാ മാഗ്നീഷ്യം വല സാപേക്ഷ പരമാണുക സ്കന്ധ വിഷയാദരണം ഈ വകയും ഉപദന്ന മാഗ്നീഷ്യം പരമാണു മൗലയാണ് സംഖ്യാവ അരകത്തു ഈ പ്രമാണ സ്കന്ധി മാഗ്നീഷ്യം പരമാണു മൗലിക സ്കന്ധ വെള്ളിക്കേം വിഷയാദരണം ഇക അപ്പേമതിയാണ് പൊതുവാ മാഗ്നീഷ്യം വല മൗലിക സ്കന്ധ ഗ്രാം വിശ്യാതരായി മൗലയുടെ മൗലിക സ്കന്ധ ഏകകേ മൗലയുടെ ഗ്രാം മാഗ്നീഷ്യം മൗലിയോ മാഗ്നീഷ്യം കിയന്നെ ഗാനമുഖദ്രവ്യ ഏകതിവേന്നെ പരമാണു മാഗ്നീഷ്യം പരമാണു എനിസ മാഗ്നീഷ്യം പരമാണു മൗലയക്കിയോ ഏക സ്കന്ധ ഗ്രാം വിശ്യാതരണി එහෙම නැත්නම් මෙහෙම හිතන්න මැග්නීසියම් ග්‍රෑම් 24ක් තුල පරමාණු කීයක් තියෙනවද මෞලයක් තියෙනවද මෞල කියන්නේ කීයද මෙන්න මේ සංඛ්‍යාව මේ දැන් බලමු අපි කාබන් කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 12යි කාබන් වල මෞලික ස්කන්ධේ මෞලයේ ග්‍රෑම් 12යි කාබන් පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කියවත් මෞලයක් ගත්තොත් ඒ දෙකේ ස්කන්ධේ ග්‍රෑම් 12යි. කාබන් මෞල පහක් ග්‍රෑම් 8යි. කාබන් මෞල දෙකක් ග්‍රෑම් 24යි. කාබන් මෞල තුනක් ග්‍රෑම් 36යි. ඒ කියන්නේ කාබන් මෞලයක් කියන්නේ කාබන් පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒ වගේ දෙවෙනියක් මෞල දෙකයි. ඒ වගේ තුන්වෙනියක් මෞල තුනයි. ඒ අනුව ස්කන්ධ ප්‍රකාශ කරන්න පුළුවන්. अपन काबल सापेक्ष परमाणु का स्कंद तुला है काबल परमाणु मौले का स्कंद ग्रहण तुला है काबल परमाणु मौले पाहग स्कंद ग्रहण हटा है ग्रहण हटा पर काबल के मेल लग गन्ने में काबल तुले ही परमाणु को मनक्ति में नबी ये मिदान नौने में तल इतना दिए ना काबल परमाणु एवं संख्याओं के मस्कुने एक यानी काबल परमाणु मौले पाहग සාපේක්ෂ පරමාණුක ස්කන්ධෙ 32යි. සල්ප මෞලයක් එකයි මෝලෙ. එනිදියනේ මෙ සල්ප මෞලයක ස්කන්ධෙ ග්‍රෑම් 32යි. සල්ප ග්‍රෑම් 32ක් තුල පරමාණු මෞලයක් තිබෙනවා. පරමාණු අවගාඩ්‍ර සංඛ්‍යාවක් තිබෙනවා. ඒ නිසා සල්ප ග්‍රෑම් 16ක් තුල තිබෙන පරමාණු මෞල භාගය සල්ප ග්‍රෑම් 16ක් ගත්තොත් මෙන්න සල්ප ග්‍රෑම් 32ක් තියෙනවා මෞලයක්. එහෙමනම් 16ක තියෙන්නේ පරමාණු මෞල භාගයයි. පරමාණු මෞල භාගයක් කියන්නේ පරමාණු අවගාඩ්‍ර සංඛ්‍යාවෙන් භාගයයි. පරමාණු අවගාඩ්‍ර සංඛ්‍යාවෙන් භාගයයි. ඉතසල් ඉවිසම් බුල මේ මඟකට ගමන මේ බලන්න. සල්ප ග්‍රෑම් 16ක තිබෙන සල්ප පරමාණු මෞල ගන්න.
ඔයාන්න පුළුවන් මෙවලන්න ග්‍රෑම් 32 තියෙන්නේ මෞලිකයි ග්‍රෑම් 16ක ඒ කියන්නේ මේකම ඔයාන්න පුළුවන් මේ විදිහට number of moles in සමානයි simple m වලින් capital m capital m වලින් කියන්නේ මෞලික ස්කන්ධය sulfur දිලා තියෙන ස්කන්ධය simple m gram 16 sulfur වල මෞලික ස්කන්ධය 32යි මෞලයේද නෑ මේක මේකෙන් බෙදන්න බෙදුවම gram කැපෙනවා භාගයයි මේක MOL විදේකනේ මේ ගන්නේ කරන් මේක ඉරදී ගියම MOL වෙනවා භාගයයි MOL මෞල භාගයයි සල්ප ග්‍රෑම් 16ක තිබෙනවා සල්ප පරමාණු මෞල භාගයයි සූත්‍රේ භාවිත කරන හදනවා නම් මෞල ගන්න සිම්පල් M දීර්ඝ ස්කන්ධයේ සිම්පල් M මෞලික ස්කන්ධයේ කැපිටල් M දීදිමන ස්කන්ධේ මෞලික ස්කන්ධේ බෙදන්න. එතකොට මෞල මේවන මෞල ගන්නවා. තව උදාහරණයක්. ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය ඔබ දන්නවා 18 බව. ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය ඔබ දන්නවා 18 බව. ජලය මෞලයේ ග්‍රෑම් 18යි මෞලයේ ග්‍රෑම් 18යි. ඒක ජලයේ ග්‍රෑම් 18ක තියෙනවා මෞලයක් යදාන. එහෙමනම් ජලයේ ග්‍රෑම් 36යි. මෞලිකයි. ජලයේ ග්‍රෑම් 36ක් තුන තිබෙනවා. ජලාණු මෞල දෙකක්. ජලාණු අවගාඩ්‍රො සංඛ්‍යාව වගේ දෙගුණයක්. අපි ගත්තොත් ජලයේ ග්‍රෑම් 18 මෞලය ජලයේ ග්‍රෑම් 9ක් ගත්තොත් ජලය ග්‍රෑම් 18ක තියෙන ජලාණු මෞලයක් ජලයේ ග්‍රෑම් 9ෙදී භාගයක්නේ ජලාණු මෞල භාගයයි අවගාඩ්‍රො සංඛ්‍යාවෙන් භාගයයි අනුගාණය වුවොත් අවගාඩ්‍රො සංඛ්‍යාවෙන් භාගයයි අනු මෞල ගාණය වුවොත් මෞල භාගයයි හොඳයි මේ විදිහට ඔයාලට පුළුවන් මේ සම්බන්ධයෙන් තවත් ගොඩක් ගණන් ඉදිරියේ හදන්න ඕනේ. අපි මේ තවත් මේ වගේ උදාහරණයක් දෙකක් අපි සලකා බලමු. ඉදිරි තවත් වීඩියෝ වලින් තව ගොඩක් ගණන් හදන්න ඕනේ. බලන්න ග්ලූකෝස් සාපේක්ෂ අණු ස්කන්ධ 180යි. අපි කලින් හැදුවා. මෞලික ස්කන්ධේ මෞලයේ ග්‍රෑම් 180යි. ග්ලූකෝස් ග්‍රෑම් 45ක තිබෙන ග්ලූකෝස් මෞල ගන්න. බලන්න. දී තිබෙන ස්කන්ධය 45යි ග්‍රෑම්. මෞලික ස්කන්ධ 180යි මෞලයේ ග්‍රෑම්. මේ කියන්නේ මෞල ගන්න. ග්ලූකෝස් ග්‍රෑම් 45ක තිබෙනවා ග්ලූකෝස් මෞල 4.1 0.25. මේ මොයන් පුළුවන්. එහෙම නැත්නම් මේ මොයන්. ග්ලූකෝස් ග්‍රෑම් 180ක් කියන්නේ මෞලයක්. ග්ලූකෝස් ග්‍රෑම් 90ක් කියන්නේ මෞල භාගයක්. ග්ලූකෝස් ග්‍රෑම් 45ක් කියන්නේ මෞල 4.1. මේ විදිහට පියවර වශයෙන් හදන උත්තර ගන්න පුළුවන් එක කොහොම සරලයි. අපි තවත් ඉදිරියේ පස්වෙනි වීඩියෝ වෙනුත් අපි කරන්නේ ගණනය කිරීම රසායනික ගණනය කිරීම මෞලාසිත